මම දේශපාලනයට අහම්බෙන් අප පුද්ගලයෙක්. කවදදාත් දශපාලි කරන්න හිතාගෙනපුෙනෙක්නෙවෙයි. මම වෘර්තිිකයෙක් මම වෘර්තිකෙක් වශයෙන් ඉන්ජිනෙරුවරෙක් වරලත් ගැනකාදිුවරයෙක් වර්ලත් අලවිකරුවෙක් ඒවගේම කළමනා කරණය පිළබඳ පශ්චාතුපාධියත් තියෙන ආර්ථික විද්‍යාව පිබන්ඳ ආචා රුපාදියයක්ත් තිබෙන වෘර්තිකේ අවරුදු විස්සක් විතර පෞද්ිල කාංශී වැඩ කරලා. ඉට පස්සේ අහම්බෙෙන්. හිටපු ජනාධිපති මහින්තරාජ පක්ෂ මැත්තුමාගේ ඉල්ලිම කනුව කඩා වැටනු ආයතන දෙකක් ගොඩගන්නට. දෙදස් නමේ දෙදහස් පහළව කාලේ රාජ්‍ය සේවට සබංජ ුවච්ි කෙනෙකගෙන ශිච්චාවෙන්ම වරු පහක් රජය සමඟ වැඩ කරා රජ රැකිියාව කශයෙන් එෙවෙයි රජයට කර උපකාරයක් වශයෙන්. ඉට දස් පහළ දෙදස් දහන මේ කාලේ මම නිදහස් මතධාරයෙක් දේශපාලන ක්‍රියාකාරිකයෙක් වශයෙන් මෙ රට තුළත් එවගේම ජාත්‍යන්තරය තුළත් රට වෙන්ුවෙන් යම් යම් මත ප්‍රකාශ කරා විධ වැඩ සරහංඟට සහභාග වුණා. මම දේශපාලට සම්බන්ධ වන්නේත් මගේ ඉල්ලිම්මකට නෙවෙයි වර්තමාන ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මැදතුමා විසින් විශ්යි විස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන ලෙස කල ඉල්ලීමම අනුව දම්පාදිස්ත්‍රික මැතිවරණයට තරෙන් කරලා චන්ද තුන් ලක්ෂ විසිි පන්ධාගර වඩා ලබාගෙන ගම්පාදිිස්ට්‍රිීකින් පලවනය බවට පත්වනම් ම කිසිු වෙලාවක ඇමතිකමක් ඉල්ලම කෙනෙක් නෙයි දමුත් මට පරිවණවස්ථාවම රජමති දුර රැත්ලබුණ නාග්‍රක සංවධන මත්‍යංශී රාජමතවර වශයී. දැම්ම අලුතෙන් පැවත්ච්ච කැබිනට සංශෝධනයේදී මව ජනමාධ්‍ය අමාත්‍යවර වශෙන් පාත් කරලා තිබෙනම්. මම ඒ පත්වීම සතුටින් බාරගන මගේ දුර කාලය තුල තමනාසලා සමඟ සහයෝගෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මම හැමැතිම ප්‍රජාත්‍රවාදටයට ගරු කරපුගෙනෙක් ම අධිම ස්්වාස කරනවා අප රට ඕනෑ අර්බෝධයකට බිසුම සොයාගන්ට අ වශ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමෝතුලයි කියලා එස ඇත්වශ්‍යයම මම පත්වීම ලැබිලා දිනක් ඇතුලත මම අපේ ජනාධපතිතුමාට මගේ ඉල්ලාස්වේවේ ලිපිය බාරදුන්නත් පුද්ගලිකව ඒ වෙලාබේ තුමාට ම කිව්වා මෙරටේ අපේ ආර්ථික ගොඩ ගන්ඩ අත්්‍යවශමදේ තමයි දශපාලන ස්ථාවරත්්‍යය දේපාලන ස්ථාවරත්වය ඒරගැන්නීම සඳහා මේ කැබිට වන්ගේ තවත් දෙෙනස්කම් කරන්ඩ අවශ්‍යය කියලා මට හැගෙනවා ත ඒ සඳ පුූරවා අදර්ශයක්ක් සයම මං ඉවත්වන්නට කැතික කිය නම එවෙලා ජනපත්තුමමාකිව කලබල වන්නට පා අප බොහ වැඩ කරන්න තිබෙනවා. ඒ වෙනස්කම් ඉදිදරිදී කරන්න ජනපතු බලාපොත්තුව නිසා ඇද සිටිට කියලා යනු ම ඇැදදිසිටම කිසි වෙලාක ඉල්ලාවම ලිිය මමාද දහස් කරනෑමට මාධද්‍ය සදර්ශන කවශ්චල තිබන්න දවස් දෙකකට පස්සේ. ඒක පාර්ලිමේන්තුේ ප්‍රකාශයට පත්වනා. කි පක්ෂ මන්තිවය ප්‍රශින්ක හෝ දැගන මේ ගැන කියපු නිසා මදවලින් මගින් කියයන ප්‍රශ්ට කරහම බොරු කියන පුරුද්දක්ට කිසිවිටක නැති නිසා. මහමවිටම සත්‍යය කියෙන් නිසා ම එකක පිළිගත් එල්ලාස්සෙට හේතුවත් ම කිවවා රැන්දී සිටීමට හේතුවත් කිවවා. එමසේ තෙරින් මධ්‍ය ප්‍රචාණය ලබා ගැනට මට කිසිම ආකාරයකට අවශ්‍ය තවත්ති වුන්හැ. අපේ රටේ තිබෙන තත්වය ගැන කතාකරොත් අපි දන්නවා මේවෙලා මේ රටේ සාාල. දේශපාලනහා ආර්ථික අර්බෝධයක් තිබෙනවා. අපි ඉතිහාස පුරාමේරටේ නිදහස ලබපු දායිනම්ම විවිධාආකාර දේශපාලන අර්බෝධ වලට මුහුණ දීපු රටක්ම තන සෑම රජයග වගේ බරපතල දේශපාලන අර්බෝධ වලට මුහුණදිල තිබෙන. ඒවගේම ආර්ථිකර්බෝධ, ආහා අර්බෝධ, ත්‍රස්තවාදය, වසංගත ස්ුනාමි මේ එක නොකි සෑම ආකාරයකම ැටලුවල්ට අපි මුහුණ දීලා තිබෙන සාදර්තමානය දිහා බල්ල කවර හිතුවොත් මේ මේ පෙර නොතිබුණු ආකාරයේ දශපාල් අර්බෝධයක් කියල සමාක නිවරදි නොුවෙන්න්නට පුළුව මොකද ඒ කාල ඒ ක්ශාල දශපාල අර්බෝධයක් තිබිල තිබෙන ශාල බර්පතල දේශපා අර්බුද නමුත් ආර්ථිකර්බදයක් වශෙන් බැලූහම ආර්ථක විශසි ස්්‍යය වශෙන් ආර්ථක විද්‍යා පිළිබඳ ආචාරපාධයක්ත්තියන කෙනෙක් වශයෙන් මේරට ආර්ථකගන විශාල උනන්දුවකින් පහුගේ කාල තිස්සේම අධකරට කරෙක් වශයෙන් මම දකිනවා මේ අපි මුොහුණ දෙන්නේ ඉතිහාස අපි මුහුණ දෙන නිදාශෙන් පසේ බරපතලම ආර්ථික අර්බෝධයටහ nevercono crisis like this This iscono crisis that all understand of ඉති මේ ආර්ථික අර්බෝදයේ බරපතලකම මංහිතනෑ මේ රටේ ඉන්න බොහෝ දෙනකුට තවම වැටහෙනවා කියලා. නත් මට ඒ වැටහෙන නිසා තමයි ම දදිම ශ්වාස කරන්නේ මේ ආර්ථක අර්බෝධීන් අපිට ගොඩෙඉන්නට නම්, මේ ගොඩේන්නට බැරිකමක් නෑ ගොඩ එන්නට පුළුවන් හැබැයි ගොඩඉන්නට නම් මේ රටේ දේශපාලන ස්ථාවරත්ය ඉතාමත්ම වැදගත් කියල. ඇවශමකිරන මගේ ඉලින් ඉල්ලා ්‍රවීමිලිපත් දෙන්නට පව හේතුනනි. ඒ දේශපාලන ස්ථාවරත්ය ඇති කරගන්නට උදවක් වශ.